හැදෙනගේ කතාව ඇතුලේ අපි හැමෝම හිතන්නේ නැති සමාජය දැනුවත් නැති හැංගිච්ච ලොකු කතාවක් තියෙනවා. දරුවන් හැදෙනාම මේ අවස්ථාව වෙනකොට ලදරු දැරසත්කාරයේ ප්‍රතිකාර ලබනවා. හැදෙනාම කෘතිම ශ්වසනය ලබා දෙන අවස්ථාවේ අපි ඉන්නේ. ඒතරම මේ දරුවන් හැදෙනා ජීවත් කිරීම ලොකු අභියෝගයක්. ඒ උදෑසනම අපි හැමෝටම අහන්න ලැබුණේ සුබම සුබ ප්‍රවෘත්තියක්. ඒ තමයි කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී දරුවන් 6 දෙනෙකු. ඒ කියන්නේ 6 නියුන් දරුවෝක් සිදුනායයි කියන පොත. ඉතින් මේ අම්මයි තාත්තයි මොනතරම් වාසනාවන්තද? දරුවන් 6 දෙනාම පිටින් දරුවන් බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ අඟුට පදිංචි ඔවුන් විවාහයෙන් වසර 12කට පසුව තමයි මේ ආකාරයෙන් සිංගිති පොතුනුවන් 6 දෙනෙකුගේ මව්පියන් වීමට වාසනාවන්ත වෙලා තියෙන්නේ. ඉදින් පසුගිය ඉරිදා පස්වරු 6ට පමණ තමයි මෙලෙස 6 නියුන් දරුවපත සිදුලා තියෙන බවට වාර්තා වෙන්නේ. වාර්තා වෙන විදියට දරු ප්‍රසූතිය සිසේරියන් සත්කමක් මගින් සිදු කර ඇති අතර ඒ සඳහා ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමාජිකයන් 12 දෙනෙකු සහභාගී වෙලා තිබෙනවා. කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්ත නාරායන මහතා පවසන විදියට දරුවන් 6 දෙනා සහ 37 හැවිරිදි මව මේ වෙනුවට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි වාර්තා වෙන්නේ. කලින් තීරණය වෙලා තිබුණා ස්කෑන් පරීක්ෂණ වලින් බබාල 5 දෙනෙක් ඉන්නවා කියලා. තරම් කුඩා දරුවෙක් දරුවන් නිසා සමහර විට අපිට පෙනෙන්නේ නැතුව. අපේ බබාලා හම්බ වෙන වෙලාවේ තමයි අපි හරියටම දැනගත්තේ බබාලා 6 දෙනෙක්ම හිටියා. දරුවන්ගේ පියා පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරත වන අයෙකු වන අතර මව ගෘහණියක් තමගේ ජීවිතයට වාසනාව ගෙනීම සඳහා පැමිණි අලුත් සමාජිකයන් සම්බන්ධයෙන් දරුවන්ගේ පියා අදහස් දක්වන්නේ මේ අයුරින්. දරුවෝ නැතිනේ තමයි මේ එකපාරට මේ කලේ මෙච්චර මෙහෙම දෙයක් වෙයි කියලා මේ මොළදී දරුවෝ 5 දෙනෙක් තමයි මේ පෙන්නුම් කළේ. මේ අමාරු වෙලා මේ එළියට ගනිද්දි තමයි එක දරුවෙක් තව දරුවෙක් 6 දෙනෙක් වෙලා තිබ්බේ. ඇත්තටම කොහොමවත් බලාපොරොත්තු වෙන්නේ මම සාමාන්‍ය සේල්ස් ජොබ් එකක් තමයි කරන්නේ. ආර්ථික අපහසුතාව මත තමයි ජීවත් වෙන්නේ. ඇත්තටම ඒකට කරන්න ඕන කිසිම දෙයක් ගැන මට කිසිම අයිඩියා එකක් නැහැ ඇත්තටම. තත්ත්වය මෙසේ තිබියදී මාධ්‍ය සාකච්ඡාවක් හමුවේ එක් වෛද්‍යවරයෙකු මේ 6 දරු නියුන් දරුවපත සම්බන්ධයෙන් මෙවැනි ආందోళනාත්මක කතාවක් ඉදිරිපත් කරනු ලබනවා. මම ලදරු රෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර. ලදරු ඒකකයේ බාර විශේෂඥ වෛද්‍යවරයා විදිහට මම මේ අවස්ථාවේ ඉදිරිපත් වුණා. ඇත්තරම මේ දරුවන් 6 දෙනා බාරව කටයුතු කරන්නේ ලදරෝග විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ මහතා. එතුමා තමයි මේ අවස්ථාවට සහභාගී වෙලා මේ දරුවන්ගේ රැකවරණය පිළිබඳ කතා කරන්නේ. ඇත්තටම මේ දරුවන් 6 දෙනාම මේ අවස්ථාව වෙනකොට ලදරු දැරසත්කාරයේ ප්‍රතිකාර ලබනවා. දරුවන් 5 දෙනෙක් කාසලේදී කාන්තා රෝහලෙත් එක් දරුවෙක් කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබනවා. ඒ දරුවන් 6 දෙනාම කෘතිම ශ්වසනය ලබා දෙන අවස්ථාවේ අපි ඉන්නේ. ඒගොල්ල 6 දෙනාම ඉතාමත්ම සෞඛ්‍ය තත්ත්වය ගැන කියනවා නම් ඒගොල්ල ඉතාමත් ලොකු ප්‍රමාණයක උදව් ඇතුව තමයි ජීවත් වෙන්නේ. ඇත්තටම මේ දරුවන් 6 දෙනා ජීවත් කිරීම ලොකු අභියෝගයක්. නමුත් අපිට අධ්‍යක්ෂකතුමා කියපු විදිහට උපකරණවලවත් ඖෂධවලවත් අඩුපාඩුවක් නැතුව අපිට මේ කටයුතු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. නමුත් ලොකු අභියෝගයක්. මොකද මේ දරුවන් 6 දෙනා ලැබුණේ සති 26. ඒ වගේම මේ දරුවන්ගේ බර ග්‍රෑම් 400ත් 700ත් අතර. ඉතින් එහෙම දරුවෙක් ජීවත් කරනවා කියන එක අපි හැමෝටම ලොකු අභියෝගයක්. අපේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයේ විහුෂුලුව ඒ පිළිබඳ කටයුතු කරගෙන යනවා. නමුත් මේ දරුවන් 6 දෙනාගේ කතාව ඇතුලේ අපි හැමෝම හිතන්නේ නැති සමාජය දැනුවත් නැති හැංගිච්ච ලොකු කතාවක් තියෙනවා. මම ඇත්තටම කැමතියි මේක අවස්ථාවක් කරගෙන ඒ කතාව ඔබට කියන්න. ඒ තමයි කෘතිම දරුවපත් සිද්ධ කරනකොට ලෝකේ නියාමනයක් තියෙනවා. වෛද්‍ය
අපි ethics කියලා කතා කරනවා. ඒ අනුව තමයි අපි ක්‍රියා කර යුත්තේ. මොකද දරුවන් 6 දෙනෙක් මේ වගේ දරුවන් 6 දෙනෙක් එකපාරට ජීවත් කිරීම රෝහලටත් අපේ ඒකකයටත් රටටත් සහ මේ පවුලටත් ඉතාමත්ම ලොකු අභියෝගයක් සහ බරක්. සාමාන්‍යයෙන් කෘතිම දරුවකට සිද්ධ කරනකොට කලලයක් එක කලලයක් හෝ උපරිම වශයෙන් කලල දෙකක් තමයි තැන්පත් කිරීම සිද්ධ කරන්නේ. ඒ නියාමනය අපේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ 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 කටයුතු කිරීමේදී කලල කීපයක් තැන්පත් කරනවා. ඒ කලල කීපයක් තැන්පත් කරාම තමයි මේ වගේ විශාල ප්‍රමාණයක් දරුවන් බිහි වෙන්නේ. මේ වගේ අපි හැමෝම අසරණතාවයකට පත් වෙනවා. ඉතින් සමාජය සහ හැමදෙනාම දැනුවත් විය යුතුයි මේ නියාමන අපේ රටේ සිද්ධ විය යුතුයි. ඒකට වෛද්‍යවරු විදියට අපි ගොඩක් මහන්සි වෙලා කටයුතු කරත් සමාජය සහ මහජනතාවගේ දැනුවත් වීම සහ උදව් මේ දේවල් ඉස්සරහට ගෙනියන්න අවශ්‍යයි. හේතුව එහෙම නැති වුණොත් මේ දරුවන් 6 දෙනාගේ මේ ජීවිත මේ වෙනකොට ඇත්තටම ඉතාමත්ම ආදානම් මට්ටමේ තියෙන්නේ. අපි මේක මන් දකින්න විදියට සමාජයට ගෙනහිල්ලා සමරන්න අවස්ථාවක් නෙමෙයි මේ වෙලාව. අපි මේ සැමරේ යුත්තේ මේ දරුවන් 6 දෙනා ජීවත් කරගෙන ගෙදර යන අවස්ථාව අපිට සමරන්න පුළුවන්. නමුත් මෙය සැමරේ යුතු අවස්ථාවක් නෙමෙයි. මේ ඉතාමත් ලොකු අභියෝගයක්. මේ මේ පිළිබඳ මේ වගේ කටයුතු වලදී නිසි නියාමනයක් සිද්ධ වීම සිදු විය යුතුයි කියන එක මම දැඩිසේ විශ්වාස කරනවා. එතකොට දරුවන්ව බලා ගන්න කාර්ය මණ්ඩල වෙන වෙනම ඉන්නද? කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ ඒකකය තුල? ඔව්, ඇත්තටම මේ දරුවන් 6 දෙනා බලා ගැනීමේදී අපිට ලොකු අභියෝගයක්. මොකද දැනසත්කාර ඒකකයේ ඇඳන් 6ක් අපිට මේ වෙනුවෙන් වෙන් කරන්න සිද්ධ වුණා. එතකොට අපි දැන් මේ වෙන විට ඉතාමත්ම අපහසුතාවයෙන් තමයි කටයුතු කරගෙන යන්නේ. කාර්ය මණ්ඩලයේ තියෙන ප්‍රමාණවත් මදිකම සහ තියෙන උපකරණවල අවම ප්‍රමාණය අපිට තියෙන නිසා ඒ නිසා මේ ඇඳන් 6ම මේ ඇදර්සච්චරි ඇඳන් 6ම මේ වෙනකොට අපේ මෙහි පාසල් දෙකන්තරව ඇඳන් 5කුත් අමාරු හැල ඇඳ එක ඇඳකුත් මේ වෙනුවෙන් අපි වෙන් කරලා තියෙනවා. එතකොට ඒ අපිට තවත් ඉදිරියට මේ තව සති ගානක් සමහර මාස ගානක් යනකම් තවත් දරුවන් අපේ නදරු දැර්සච්චාරයට ඇතුළත් කිරීමේ හැකියාවක් නැහැ. මොකද අපේ රෝහලේ තුලම අද හෙට ඉස්සරහට ඇති වෙන හදිසි අවස්ථා නිසා ඇතුළත් කරගන්න අවශ්‍ය වෙන දරුවන්ට ඉඩ පහසුකම් ඇත්තටම අපේ රෝහලේ නැති වෙලා තියෙනවා. ඒකට ඒ දරුවන් වෙනත් රෝහලවලට මාරු කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඒ දරුවන්ගේ ජීවිතත් යම්කිසි අවධාරයකට ලක් වෙලා තියෙනවා. මම ඒක හන්ද තමයි සඳහන් කරේ. මේ මෙවැනි කෘතිම දරුවපත් මේ වගේ විශාල ප්‍රමාණයක් සිද්ධ කිරීම ඇත්තටම ඉතාමත්ම ලොකු බරපතල ප්‍රශ්නයක් ඒකකයට රෝහලට සහ පවුලට සහ මුළු රටටම. තොර වෙන හෙද සේවය කර්මණ්ඩ වෙන වෙනම ඉන්නවද මේ සඳහා කොහොමද ඒ කටයුතු? සාමාන්‍යයෙන් ලදරු ඒකකයේ එක දරුවෙක් බලන්නේ අපි එක හෙදියක් විසින්. නමුත් මේ වගේ ගොඩක් කාර්ය බහුල අවස්ථාවල සමහරලාට අපි අකමැති වුණත් එක හෙදියක් විසින් දැක්සත්කාරකයේ දරුවන් දෙන්නේ හෝ සමහර වෙලාවට 3 දෙනෙක් බලන අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙතුමන් මේ කියන විදිහට ඇත්තටම දරුවන්ගේ තත්ත්වය අවදානමකද? මේ වීඩියෝ එක බලන අපි හැමෝම ප්‍රාර්ථනා කරමු ඒ දරුවන් ඉක්මනින් මේ කියන අවදානම් තත්ත්වයෙන් මිදෙන්න වාසනාව ලැබෙන්න කියලා. ඒ වගේම ඒ අම්මගේ තාත්තගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ට වෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඔයාලගේ ආශිර්වාදයක් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරන ගමන් නැවතත් මෙවැනිම වීඩියෝකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. සුබ දවසක්.